හරි මයිදරුවනේ අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ අපේ හය ශ්‍රේණියේ පුංචි දරුවන්ගේ සිංහල පාඩම් මාලාව. ඒ කියන්නේ ඔබගේ පෙළ පොත. පෙළ පොතේ මේ වෙනකොට පාඩම් අපි 18ක් ඉවර කරලා තියෙනවා. කීයද? 18ක් ඉවරයි. ඒතර මයි පුතාලට මම මේ හැම පාඩමකින්ම කෑල්ලෙන් කෑල්ල ප්‍රශ්න හදාගෙන යනවා. ඒතකොට ඔබට පුළුවන් ඒ අනුසාරයෙන් පෙළ පොතේ අහලා තියෙන පුංචි ප්‍රශ්නවලට උත්තර ලියන්න. ඇයි? මම වේලාසනේ සාකච්ඡා කරගෙන යනවා. ඒ වගේ දැන් 19 වෙනි පාඩමේ පළවෙනි කොටස ඉවරයි. පාඩම පැහැදිලි කරා. දෙවෙනි කොටස යන්නේ අපි මේ ඡේද අරගෙන මේ වයින් ප්‍රශ්න හදාගෙන යනවා. විභාගීය අවස්ථා සම්බන්ධ වෙනවා නේද? අන්න ඒව ටික තමයි අපි මේ සාකච්ඡා කරගෙන යන්නේ. එතකොට ඔබට පුළුවන් මේකෙන් අහන ඕනම ප්‍රශ්නකට උත්තර දෙන්න. බලමු අපි. බලන්න මෙන්න මම highlight කරලා තියෙන කිහිපයක් තියෙනවා. ඒකම ඔබට මේ කෙන් අහන්න තියෙන ප්‍රශ්න මොනවද? සමාන පද තියෙන්නේ නේද? එහෙම නැත්නම් මේකේ මොනවද හොඳ වැදගත් පිළිලම් ටික නේද? ඊට පස්සේ විරුද්ධ පද තියෙනවද? අවස්ථා සම්බන්ධ නේද? ওই වගේ ගොඩක් අපිට තියෙනවා. ක්‍රියානාම නේද? ව්‍යාපද. හරිද? එන්නේ ඒවා අපි සාකච්ඡා කරමින් යනවා මුල ඉඳලා. බලන්න එතකොට ඔබ කුමක් කියවත් මම ඔබට මෙතනින් යාමට ඉඩ නොදෙමි. මොන දැන් අපි මේ පාඩේ අරගෙන අපි ඒකෙන් ප්‍රශ්න හදනවා මේ විදිහට. පළවෙනි ප්‍රශ්නේ ඔබ කුමක් කියවත් මම ඔබට මෙතනින් යාමට හරිද? අය උපුටනේ අරගන්නේ අපි මේ විදියට. දැන් අපි මේකෙන් ප්‍රශ්නයක් අහනවා මේ විදියට. ඉහත ප්‍රකාශය කරන්නේ කවුද? ඔබ යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ කාටද? right. ඉහත පාඩය ඇතුළත් කෘතිය සහ එහි රචකයා කවුද? හරිද? පළවෙනි එක ඔබ කුමක් කියවත් මම ඔබට මෙතනින් යාමට ඉඩ නොදෙමි.
ඉද ප්‍රකාශය කරන්නේ කවුද? කවුද මේ ප්‍රකාශය කරන්නේ? ඔබ දන්නවා කවුද? මුරකරු නේද? කවුද පුතේ? මුරකරු. මුරකරු විසින්. හයි. ඔබ යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ කවුද? වෙස්වලාගෙන පැමිණි දෙවන රාජසිංහ. විස්වලාගෙන පැමිණි දෙවන රාජසිංහ රජු. ඊට පාඨය ඇතුළත් කෘතිය සහ එහි රචකයා. කෘතිය ඔබ දන්නවා මගදිගට ජනකතා. මොකද්ද මගදිගට ජනකතා? කවුද මේක? D.P. වික්‍රමසිංහ. වික්‍රමසිංහ. D.P. වික්‍රමසිංහ. Right? ඔන්න ඔය වගේ ප්‍රශ්න හදුවාම මම පුතාලට පාඩම් කරගන්න ලේසි. බලන්න කුමක් කීවත් මම ඔබට මෙතනින් යාමට ඉඩ දෙමි. එතකොට මේ පාඩේ තුල පැහැදිලි වෙන මුරකරුගේ ස්වභාවය නේද? අන්න අපි ප්‍රශ්නයක් හදන එකට ඒ විදිහට. ඉහත ප්‍රකාශයට අනුව මුර කරු තුල දැකිය හැකි එකෙහි හොඳ ලක්ෂණයක්. ලක්ෂණයක් ලියන්න. හරි. මොකද විශේෂ ලක්ෂණේ මුරකරු? හරියටම තමන්ගේ රැකියාව කරන කෙනෙක් නේද? ඒ කියන්නේ තමන්ට අදාළ කාර්ය නියම විදියට කරන හොඳ රාජ්‍ය සේවකයෙක්. හරිද? තම වගකීම නිසියාකාරව ඉටු කරන හොඳ රාජ්‍ය සේවකයෙකු බව. Right? අන්නේ ඒ විදිහට. හරි. හයි ඊළඟට බලන්න. ඊළඟට
ඉහත ඡේදයේ තුල තිබෙන උපමා ලංකාරය ලංකාරය ලියා දක්වන්න. ඉහත ඡේදයේ තුල තිබෙන උපමා ලංකාරය ලියා දක්වන්න. මොකක්ද ඒකේ තියෙන්නේ? දණ්ඩෙන් පහර කෑම. ඇයි බලන්න එතකොට මේ කතාව කොච්චර බලන්න. දණ්ඩෙන් පහරලා සර්පයෙකු මෙන් කුපිත විය. කුපිත වී ඇයි මෙය රැගෙන මට යන්න ඉඩ දුන මැනවයි. අන්න අල්ලස් දීලා යන්න හදනවා නේද? ඔහුට මුදලක් දීලා යන්න හදනවා. අන්න ඒකට තමයි කුපිත වෙන්නේ. ඒකෙන් කුපිත වෙන එකෙන් හේතුව තමයි ඔහු සැබවින්ම රාජ්‍යයට පක්ෂපාතීව නියම විදියට තම වෘත්තිය කරන කෙනෙක්. පැහැදිලිද? සාධාරණව තමන්ගේ ජීවන වෘත්තිය කරන කෙනෙක්. බලන්න දණ්ඩෙන් පහරලා සර්පයෙකු මෙන් දණ්ඩෙන් පහරලත් සර්පයෙකු මේ හරි ඊළඟට බලන්න ඊළඟට රාජපාක්ෂික රාජපාක්ෂික යන්නට විරුද්ධාර්ථය දෙන පදය ඡේදයෙන් උපුටාලියන්න. රාජද්‍රෝහි රාජ්‍යයට විරුද්ධව කටයුතු කරන කෙනෙක්. හරිද? රාජද්‍රෝහි ඊළඟට
ශ්‍රී සිංහලාදීශ්වර. යන පදයේ තිබෙන පිල්ලම් නම් කරන්න. Right. ඊළඟට අහන්න පුළුවන්. ඊයත ඡේදයේ තිබෙන මධ්‍යම පුරුෂ අනුක්ත පදයක් හා අනුස්වාරය යදි ඇති පද උපුටා දියන්න පද සොයා දියන්න. හරි බල ත්‍රී සිංහලාදීශ්වර. දැන් ඔන්න මේකේ අපි ඉස්සෙල්ලම බලන අනුස්වාරයේ තියෙන පද ටික හොයාගමු. අනුස්වාරය කියන්නේ මොකද්ද? අනුස්වාරය කියන්නේ බිඳුවට. මොකද පුතේ? අනුස්වාරය කියන්නේ බිඳුව. පැහැදිලිද? බලන්න එහෙනම් බිඳුවේදී තියෙන තැන් තියෙද කියලා බලන්න. බිඳුව තියෙනවද? රාසින් දෙයියන්ගේ තියෙනවා. ඒ දෙක තමයි තියෙන්නේ. බලන්න එහෙනම් අනුක්ත පදයේ තමයි තොප. Right. හරිද? දැන් බලන්න එහෙනම් මේකේ පිල්ලම් ටික කියන බලන්න. 3 කියනකොට මෙතන තියෙන මොකද්ද? රකාරාංශය සහ ස්පිල්. රකාරාංශය කම මොකද්ද? කෙටි ස්පිල්ල. ඊළඟට ඇලපිල්ල. ඊවසේ දීර්ඝ ස්පිල්ල. ඊට පස්සේ කොඩිය. බලන්න එහෙනම් 3 කියද්දී රකාරාංශය ස්පිල්ල, කෙටි ස්පිල්ල. ඊට පස්සේ ලා යන්න ඇලපිල්ල. ආහඬ තියෙනවා නම් ඒක ඇලපිල්ලක්. ඊ යන්න තියෙනවා නම් ඒක දීර්ඝ ස්පිල්ලක් තියෙන්නේ. හල් කිරීම අපි ඒකට කියන කොඩිය කියලා. පැහැදිලිද? රයිට්. ඊළඟට බලන්න එහෙනම් ඊයේ ඡේදයේ තිබෙන මධ්‍යම පුරුෂ අනුක්ත පදයක් හා මධ්‍යම පුරුෂ අනුක්ත පද මොනවාද? එකේ තියෙන්නේ තොප කියන එක තියෙනවා. රයිට්. අනුක්ත පදේ. හරිද? අනුක්ත පදයක් හා අනුස්වාරයේ යෙදී ඇති පද සොයා ලියන්න. දැන් මධ්‍යම පුරුෂ
ඊට පස්සේ මොකක්ද අපි ඒක කියමු මධ්‍යම පුරුෂ මධ්‍යම පුරුෂ ඔබ දන්නවා මධ්‍යම පුරුෂ කියලා කියන්නේ මොනවාටද මම අපි උත්තමනම් තෝතෝපි නුඹ නුඹලා ඔබ යූෂ්මතා මේව මධ්‍යම පුරුෂ ඉතිරි ඒවා තමයි ප්‍රථම පුරුෂ එන්නේ බලන්න අනුස්වාරය කියන්නේ බිඳුව බලන්න එහෙනම් යදිච ත්‍රි සිංහලාතීශ්වර ත්‍රි සිංහලාදීශ්වර වෙනවා. එතන මෙන්න මේක තමයි බිඳුව. අනිත් එක තමයි රාසින් දෙයියන්ගේ. රාසින් දෙයියන්ගේ. රයිට්. අන්න. හරිද? ඊළඟට ඔබට අහන්න පුළුවන් මේ විදිහට හවිත් ප්‍රශ්න විදිහට මේ අහන්න තියෙන ඔක්කොම ප්‍රශ්න හදන්නේ ඉහත ඡේදයේ තිබෙන නිපාත පද සොයාලියන් ඉහත ඡේදයේ තිබෙන නිපාත පද සොයාලියන් මොනවද මේකේ තියෙන්නේ බලන්න අපි ඒව හයිලයිට් කරලා යමු බලන්න බලන්න නම් හරිද ය වාක්‍ය අවසානයේ නිසා කිහිපයක් අපි තෝරගමු බලන්න ඔත්තුකාරයෙකු මෙන් එසේ හරිද හරි දැන් බලන්න එහෙනම් මොනවද තියෙන්නේ ඒකේ නිසා තියෙනවා මෙය තියෙනවා නම් තියෙනවා මෙන් තියෙනවා ඊ තියෙනවා ඊය තියෙනවා හරිද බලන්න එහෙනම් එසේ නම් ය ඊ මෙන් මෙසේ නම් ය ඊ මෙන් හරිද ඔන්න ඔය ඡේදයෙන් අහන්න තියෙන ප්‍රශ්න ටිකක් තමයි අපි සාකච්ඡා කරේ ඉහ ඡේදයේ තිබෙන නිපාත පද සොයාලියන්න මෙසේ නම් ය ඊ මෙන් ඊට පස්සේ ඉහ ඡේදයේ තිබෙන මධ්‍යම පුරුෂ අනුක්ත පදයක් හා අනුස්වාරය යෙදී ඇති පද සොයාලියන්න තොප මධ්‍යම පුරුෂ ත්‍රි සිංහලාදීස්වර රාසින් දෙයියන්ගේ පැහැදිලිද ත්‍රි සිංහලාදීස්වර යන පදයේ තිබෙන පිල්ලව නම් කරන්න රකාරාංශේ කෙටි ස්පිල්ල ඇල පිල්ල දීර්ඝ ස්පිල්ල හා කුඩිය
ඊළඟට රාජපාක්ෂික යන්නට විරුද්ධාර්ථය දෙන පදයේ ඡේදයෙන් උපුටා ලියන රාජද්‍රෝහි. රයිට්. ඊයේ ඡේදයේ තුල තිබෙන උපමාලංකාරය ලියා දක්වන්න දණ්ඩෙන් පහරලා සර්පේකු මෙන්. ඊයේත ඡේදයේ ප්‍රකාශයට අනුව මොරකරු තුල දැකිය හැකි හොඳ ලක්ෂණයක් ක්‍රියා දක්වන්න තම වගකීම නිසියාකාරව ඉටු කරන හොඳ රාජ්‍ය සේවකයෙකු බව. ඊළඟට ඉහත පාඨය ඇතුළත් කෘතිය සහ එහි රචකයා කවුද? මගදිගට ජනකතා DP වික්‍රමසිංහ. රයිට්. TP අපි යාට ගරු කරමු මේ විදියට. TP වික්‍රමසිංහ. සුරේන් විසින්. වික්‍රමසිංහ සුරේන් විසින්. ඊළඟට අවසානයක බලන්න. ඉහත ප්‍රකාශය කරන්නේ කවුද? මොරගරු විසින්. ඔබ යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ කාටද? වෙස්වලාගෙන පැමිණි දෙවන රාජසිංහ රජුට. රයිට්. බලන්න එන. ඔබ කුමක් කීවත් මම ඔබට මෙතනින් යාමට ඉඩ නොදෙමි. අන්න බලන්න. දැන් මේකේ තව ඔබට තියෙනවා මොනවද? මේ බලන්න. මෙන්න මේවා. හරිද? කරන අන් කළු පාටෙන් මං මාක් කරනවා මේ විදියට. ක්‍රියානාම. රයිට්. මොනවාද මේ ක්‍රියානාම? හරි. තව ඒ වගේ තියෙද බලන්න. හරින. මෙන්න මේවට අපි කියන ක්‍රියානාම කියලා. හරිද? ඊට පස්සේ පූර්ව ක්‍රියා තියෙනවා. අත දමා. අන්න රන්කාසියක් ගෙන. ඉතින් පූර්ව ක්‍රියා. පූර්ව ක්‍රියා නම් කරන්න කිව්වොත් අන්න කළා ඉවර වෙච්ච ඒවා. හරිද? බලන්න. හරි. මේදී ආපසු හැරි යන්න ගියේ. අන්න එතනත් ක්‍රියාපදයක් තියෙනවා. බලන්න ඊළඟ එක. පසුදින හඟුරංකෙත. රයිට්. ඔන්න ඔය ඡේදය බලන්න අපිට පුළුවන් ප්‍රශ්න ටික මොනවද කියලා බලන්න. ප්‍රශ්න අංක 1. ඉහත ඡේදයේ තිබෙන හල් කළ නොහැකි ගාත්‍රාක්ෂර යෙදී ඇති පද සොයා ලියන්න. හරි. මොනවාද මේ කියන්නේ? හල් කරන්න බැරි ඒවා. මොනවා පුතේ? හල් කරන්න බැරි ඒවා. සිංහලේ මොනක් තියෙන්නේ? සංඥක අකුරු ටික තියෙන්නේ. ග ජ ඩ ද බ. බලන්න එහෙනම් මේකේ තියෙදි කියලා. හඟුරංකෙත. ඇති. හඟුරංකෙත කියන පදේ තියෙනවා ඒක. සංඥක ගුයන්. හරිද? රයිට්. එතකොට තියෙනවා එක මොකද්ද? හඟුරංකෙත. හඟුරංකෙත. හරි. ඊළඟට අංක 2. ඊළඟට
ඡේදයේ තිබෙන තිබෙන අතීත කාල ආඛ්‍යාත පද ආඛ්‍යාත පද සොයාලියන්න සොයාලියන්න අතීත කාල ආඛ්‍යාත පද කියලා කියන්නේ කරලා ඉවර වෙච්ච ඒවා කරලා ඉවරයි ඒක උත්තරම මධ්‍යම ප්‍රථම ওই තුනෙන් ඕන එකක් වෙන්න පුළුවන් බලන්න එහෙනම් මොනවද මේකේ තියෙන්නේ පැමිණියේය අන්න ඔබට එන උත්තරයක් පැමිණියේය හරි ඊළඟට විය නොහැකි විය right පැමිණියේය හරි අතීත කාල ක්‍රියාව ඊළඟට බලන්න ඊළඟට මෙන්න ගන්න පුළුවන් මේ විදියට පහත දැක්වෙන පදවලට ගැලපෙන පදවලට ගැලපෙන විරුද්ධාර්ථ පද සොයා ලියන්න යහපත් හැකි නොපැමිණියේය පෙරදින right යහපත් මොකද්ද මේකට තියෙන විරුද්ධ පදේ අයහපත් අයහපත් හැකි නොහැකි නොපැමිණියේ පැමිණියේ පෙරදින පසුදින පෙරදින පසුදින පැහැදිලිද ඊළඟට මේකේ තියෙන නිපාත පද
Right. Tede tibene. Nipata pada. Söyleyenler. Monada meki tiyen nipata pada. දැන් මම පුතාලා දැන් නිපාත කියන්නේ මොනවද පුතේ? වාක්‍යයක මුල, මැද, අග යන ස්ථානවල වැටෙන්නේ. කොහෙද වැටෙන්නේ? වාක්‍යයක මුල, මැද, අග. දැන් අද උදෑසන, ඔහුද, නිමල්ද, පියල්ද, පාසල් ගියෝ, ය. ද නිපාතේ තියෙනවා. ය නිපාතේ තියෙනවා. අද කියන නිපාතේ. අන්න එනම් කාලය හැඟෙනවා. ඒ ගැන අපි කතා කරන ලොකු පන්තිවලදී. දැනට ඔබ ඉගෙන ගන්න ඕන මොනවද? නිපාත කියන්නේ තේරුම තමයි වාක්‍යයක මුල මැද අග වැටෙන ඒවට. පැහැදිලිද? ඒවා වෙනස් වෙන්නේ නැහැ. ඒවා කිසි විදිහකට වෙනස් කරන්න බෑ. ද නිපාතයේ ද ගේ දට එහෙම බෑන්. ඒ වගේ නමක් ගන්න පුළුවන් නේද? පැහැදිලිද? නමක් කරගත්තා මාලනී. මාලනීට මාලනීලා ප්‍රදීප් ප්‍රදීප්ලා නේද? නුවන් නුවන්ට නුවන්ගේ එහෙම වර්ණ ගන්න පුළුවන්. නටයි නටමු ක්‍රියාපද වෙනස් වෙනවා. හැබැයි ද කියන නිපාතේ වෙනස් වෙන්නේ නැහැ. අද කියන එක අදම තමයි. අදගේ අදට බෑනේ නේද? ඒ නිසා අපි ඒවට කියනවා වෙනස් වෙන්නේ නැති පද කියලා. පැහැදිලිද? ලොකු පන්තිවලට ආවහම මේවා උගන්වනවා අපි අව්‍ය පද කියලා. පැහැදිලිද? හරි. බලමු එහෙනම්. බලන්න ද මේ රයිට් නම් හරි හෝ right nisa anna mona dena thiyen me the nam ho nisa me the nam ho nisa me the nam ho nisa mona dute නම් නිසා ද හෝ රයිට් අන්නේ ඊළඟට ඉහත ඡේදයේ තිබෙන ඡේදයේ තිබෙන තාලුජ අක්ෂර අක්ෂර යදී ඇති පද සොයාලියන් සොයා තාලුජ කියලා කියන්නේ පුතේ මොනවද? තල්ලෙන් උපදින ඒවා. මම ඔබට පැහැදිලි කරානේ. මොනවද? චාච්ච ජජ ඤ ෂ. මෙන්න මේ අකුරු තියෙන්න ඕන බලන්න. මේ අකුරු තියෙනවා නම් හරි. මොනවද? චයන්න ච ජ ජ ඤ ෂ මෙන්න මේවා තමයි තාලුජ අක්ෂර කියලා කියන්නේ අපි මේවා යෙදිලා තියෙන පද බලන තියෙද කියලා හරි බලමු අපි තියෙද කියලා
බලන්න. නිශ්චය. අන්න. බලන්න. රාජාඥාවක්. Right. ඊළඟට බලන්න. රාජ රාජද්‍රෝහි රාජද්‍රෝහිකමක් හරිද? අනේ ටික තමයි තාලුජ අක්ෂර තියෙනවා තියෙන්නේ උදාහරණ කිහිපයක් අපි තෝරගත්තා රාජාඥාවක් right ඊට පස්සේ නිශ්චය ඊළඟට රාජද්‍රෝහිකමක් රාජ නේද? රාජද්‍රෝහිකමක් රාජ නිශ්චය හරිද? තව තියෙන රාජාඥාව කියන එක. ඒතර නොයි ටික ඇති රාජද්‍රෝහිකමක් රාජද්‍රෝහිකමක් රාජ නිශ්චය. ඒතර මෙන්න මේ ජය තියෙන මෙතන දෙකක් තියෙන නේද? අන්න ඒවට අපි කියනවා නම් තාලුජ අක්ෂර කියලා. පැහැදිලිද? බලන්න එහෙනම් ඊළඟ කොටස. අන්න තියෙන හොඳ කොටසක් ඔබට තියෙන මෙතන. පැහැදිලිද? මේකෙන් අපිට ප්‍රශ්න ගොඩක් අහන්න පුළුවන්. බලන්න. මේ කොටසෙන් ඔබට වැදගත් කොටස් ටිකක් කියලා බලමු. ඒකේ අපිට අහන්න පුළුවන් ප්‍රශ්න කොහොමද හදන්නේ කියලා. මහප්‍රාණ මහප්‍රාණ අක්ෂර අක්ෂර යෙදී ඇති ඇති පද සොයාලියන් මහප්‍රාණක්ෂරයේදී ඇති පද සොයා ලියන්න. ඊළඟට ගෞරවාර්ථ පද සොයා ලියන්න. හරි. වෑයම් යන්නෙහි අදහස ලියන්න. හරි. ඊළඟට මෙහි පති
මිහිපති. යන්නට සමාන පද. දෙකක් ක්‍රියා දක්වන්න. මිහිපති යන්නට සමාන පද දෙකක් ක්‍රියා දක්වන්න. Right. බලන්න. බලන්න ඊළඟට. ඕන ක්‍රියාපදයක් තියෙන ඉගෙන ගන්න. හරිද? මේක ඊළඟ මේකෙදී ඉගෙන ගන්න තියෙන එකක්. ඉහත ඡේදයේ තිබෙන අනකිරීමක් ප්‍රකාශ කෙරෙන ක්‍රියාපද සාරිය සොයාගෙන. right. අනකිරීමක් ප්‍රකාශ කරන ක්‍රියා. දැන් අප බලමු. එකින් එකට. මහප්‍රාණ අක්ෂරයේදී ඇති පද සොයා ලියන්න. බලන්න මේකේ මහප්‍රාණ අක්ෂර සිංහල හොඩියේ තියෙන මහප්‍රාණ අක්ෂර ගාන කීයද? මම ප්‍රතාල දන්න මහප්‍රාණ අකුරු කීයක් තියෙනවද? 10ක් තියෙනව නේද? ඒ 10න් බලන්න සිංහාසනාරූඪ අන්න මහප්‍රාණ ඩ තියෙනවා මහප්‍රාණ ඩ තියෙනවා තව බලන්න තියෙද කියලා බලාගෙන යන්න තියනවාද නෑ නේ ඔව් එහෙනම් සිංහාසනාරූඪ කියන පදේ තමයි ඒකට අයිති වෙන්නේ මොකද්ද සිංහාසනාරූඪ 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 right ඊළඟට අහනවා ගෞරවාර්ථ පද සොයාලයන් මොනවද මේ ගෞරවාර්ථ පද බලන්න වහන්ස දේවයන් වහන්ස කියලා මේ ගෞරව කරනවා නේද මොනවද මේ කරන්නේ ගෞරවයක් කරන්නේ වහන්ස කියලා කියන්නේ මෙන්න මේක ගෞරවාර්ථයක් මහා රජාණන් මහරජාණන් වහන්සේගේ ඊතර වෙන ආන කියන එක ගෞරවාර්ථ පදයක් ඒ තියෙන්නේ මතක තියාගන්න ඕන හරිද right වහන්ස සහ රාජෝත්තමයාණන් වහන්ස වහන්ස ඊළඟ එක මහා රාජෝත්තමයන් මහා රාජෝත්තමයාණන් හරිද මහා රාජෝත්තමයාණන් right ඊළඟට අහන්නේ වෑයම් යන්නේ අදහස වෑයම් කරනවා කියලා කියන්නේ උත්සාහ කරනවා උත්සාහ කිරීම මෙහිපති කියන එකට සමාන පද. ඔබ දන්නව නේද? ඒ සමාන පද අපි ඉගෙනගෙන තියෙනවා.
නේද? අපි යාට කියන භූපති භූපල් කියලා කියනවා. නේද? නරනිදු කියනවා, නිරිඳු කියනවා, නරපති කියනවා. අන්න කාටද මේ? රජ්ජුරුවන්ට කියන්නේ. කාටද? රජ්ජුරුවන්ට කියන්නේ. රජ රජ භූපති භූපල් නරපති නිරිඳු මිහිපල් රජ භූපති භූපාල නරපති නිරිඳු මිහිපල්. ඒ ඡේදයේ තිබෙන අනකිරීමක් ප්‍රකාශ කරන ක්‍රියාපදයක් සොයාගෙන. අනකිරීමක් කියලා කියන්නේ විධානයක් කරනවා. දැන් උදේ පාන්දර ඔබට කියනවා දරුවනේ නැගිටින්න. නැගිටියව් නේද? බලව් පොළොන්නරුව අනුරාපුර ප්‍රදේශ මතක බලව්. කවුද මේ ස්මයින්ද හවුදර කියන්නේ? අන්න ඒවට අපි කියනවා අනකිරීමක්. ඒවට අපි විධාන විධික්‍රියා කියලා අපි ඉදිරියේදී උගන්වනවා. මොනවා කියලාද? විධික්‍රියා. ඇයි ඒ අනකිරීමක් ප්‍රකාශ කරනවා අපි ඒකට කියනවා විධික්‍රියා කියලා. ඒව අපට ඉදිරි පාඩම් වලදී ඒ නම් වලින් උගන්වනවා. දැන් ඔබට පැහැදිලි කරන්නේ බලන්න. කැඳ වව්. කැඳ වව් කියලා තියෙනවා. Right? කැඳ වව්. කැඳ වව්. Right? එතන මේක පිළි අනකිරීමක් තියෙන්නේ. කැඳවන්න කියයි, කැඳවනු කියයි නේද? ඒ විදිහට අපි ඒවට කියන විධික්‍රියා කියලා විධානයක් තියෙන්නේ. එතන අන්න එතනද සංයක අකුරක් තියෙනවා. ඇදේ තියෙනවා, රැහැන තියෙනවා. පැහැදිලිද? හරි. දැන් එතකොට අන්න ඒ කොටසෙන් ඔබට අහන්න තියෙන පද තමයි සාකච්ඡා කරේ. බලන්න එහෙනම් මේකෙදී අපිට පුංචි ප්‍රශ්න කිහිපයක් හදාගන්න පුළුවන්. ඔබට මේ වෙනකොට කතා කරපු නැති ප්‍රශ්න කිහිපයක් මම කතා කරනවා. ඒකවල ඔබට පුළුවන් මේ අහන හැම එකෙදිම ඕන ප්‍රශ්නයකට අපිට උත්තර ලියා ගන්න නේද? බලන්න එහෙනම් ඉහත ඡේදයේ තිබෙන විරාම ලකුණු යෙදී තිබෙන කොටසක් ක්‍රියා දක්වන හරි. ඒ සමහරට ඔබට මෙන්න මෙහෙම දෙනවා. ඔහු කවුරුද යන බව නොදනිමි. රයිට්. කවුරු හෝ වේවා. තරොන් ওই කොටස දීලා මේකේ විරාම ලකුණු නම් කරන්න කියලා. පැහැදිලිද? අන්න එතකොට අපිට තියෙන එතන විරාම ලකුණු කීයක්ද? තුනක් තියෙනවා නේද? විස්තර කිරීම සඳහා තියෙනවා. විශ්මය ආදී ලකුණ උපුටා ගැනීම තියෙනවා. උද්දුතක මාවක් තියෙනවා. අපි ඒකේ එක කොටසක් ලියමු මේ විදිහට. ඔහු කවුරුද? යන බව නොදනිමි.
කවුරු හෝ කවුරු හෝ වේවා. හරි. හරිද? අපි මේකේ තව තියෙන මේකේ right. අපිට මේකේ තියෙන විරාම ලකුණු ටික අපිට මේ විදිහට mark කරන්න පුළුවන්. 1 2 3 අන විරාම ලකුණු. පැහැදිලිද? ඊළඟට මේ විදිහට කවුරු තිබුණේ වේවා රාජද්‍රෝහියෙකු යන පදවල තිබෙන පිල්ලම් නම් කරන්න කවුරු තිබුණි වේවා රාජ්‍යද්‍රෝහියෙකු යන පදවල තිබෙන පිල්ලම් නම් කරන්න. බලන්න එහෙනම් කවුරු කියනකොට මොකද්ද මේකේ පිල්ලම් එන්නේ කියලා. අපි එකින් එක බලමු. දැන් මම ඔබට කියා දීලා තියෙන මොකද්ද? පිල්ලම් ගීතයක් නේද? ඉහෙම් පණින පිලි ඉස් පිලි ඊ ශබ්දය ගෙන දෙනවා. ඇඟෙන් පණින පිලි ඇල පිලි ආ ශබ්දය ගෙන දෙනවා. ඇදෙන් පණින පිලි ඇද පිලි ඈ ශබ්දය ගෙන දෙනවා. පයින් පණින පිලි පා පිලි ඌ ශබ්දය ගෙන දෙනවා. ඔය වගේ පිල්ලම් ගීතයක් ඔන්න මම ඔබට හඳුන්වා දීලා තියෙනවා. අපි බලමු මේකේ කවුරු. බලන්න ඌහඬ තියෙනවා නම් ඒක මොකද්ද? කිටි. බලන්න කිටි පාපිල්ල දෙකම ඒවා. කිටි පාපිල්ල කිටි පාපිල්ල හරිද? ඊළඟට තිබුණි තිබුණේ කෙටි ඉස්පිල්ල කෙටි පාපිල්ල කෙටි ඉස්පිල්ල කෙටි ඉස්පිල්ල හරි වේවා වේවා වේවා. බලන්න කොම්බුව කොම්බුව රැහැන රැහැන ඇලපිල්ල රැහැන ඇලපිල්ල right. වේවා කොම්බුව රැහැන ඇලපිල්ල හරිද? හරිද?
ඊළඟට බලන්න. අවශ්‍යතාවය. අවශ්‍යතාවය. අවශ්‍යතාවය යන අදහස ගෙන දෙන. පදේ උපුටා ලියන්න. උපුටා ලියන්න. උවමනාව. උවමනාව. බලන්න එහෙම එකක් තියෙන්නේ. උවමනාව. උවමනාව තිබුණේ. ආ අවශ්‍යතාවය තිබුණේ. හරිද? බලන්න එහෙනම්. හරිද? රයිට්. ඊළඟට අවසාන ප්‍රශ්නයේ ප්‍රථම පුරුෂ. ඒක වචන. නාම පදයක්. පදයක්. ටාලියන්. හරිද? ප්‍රථම පුරුෂ ඒක වචන නාම පදයක් උපුටා ලියන්න. මොනවද මේකේ තියෙන්නේ? බලන්න. ඔහු කියලා තියෙනවා. කවුද මේ? ඔහු. හරිද? ඔහු. ඔහු. හරිද? ඊළඟට ඔබෙන් අහන්න පුළුවන් නিত্য බහුවචන කතරෝපදයක් සෑලියා. මොනවාද උදේ? නিত্য බහුවචන. මොනවාද? කෙනෙක්, ඇතමෙක්, සමහරෙක්, සමහරු, කවුරු. බලමු මේක තේරි කියලා. ඡේදයේ තිබෙන නিত্য බහුවචන. බහුවචන. කර්තෘපදයක්. පදයක්. සොයාලියන්න. ඔන්න මේකත් එක්ක ඔබට මම ඒ කතාව කියා දෙනවා. වාක්‍යය කොහොමද නিত্য බහුවචන පදයක් යොදලා අපි වාක්‍යයක් ලියනකොට අනුගමනය කරන්න ඕන රීතිය. බලන්න. කවුරු හෝ වේවා. පේනවද? කවුරු. ආන්න. හරි. කවුරු. කවුරු. බලන්න. කවුරු. දැන් ඔන්න මම ඔබට මතක් කරනවා මොකද්ද? නিত্য බහුවචන කතරෝපදයක් විදලා වාක්‍යයක් ලැබීමට සිදු වුණොත් අනුගමනය කරන්න ඕන ව්‍යාකරණ ක්‍රමවේදය. පැහැදිලිද? ඔබට 5 වසරෙදිත් මේවා තිබුණා. හැබැයි දැන් 6ේදී අපි මේකේ දෙකක් කියා දෙනවා. මොකද්ද මේකේ? එක් අයෙක් ගැන කියවෙනවා නම් කොහොමද කියන්න ඕන? ගොඩක් ගැන තියෙනවා නම් කොහොමද කියන්නේ? බලන්න මෙන්න මේ. බලන්න. පිළිගන්න මේ විදියට. පාඩම් කරගන්න එක. කෙනෙක්. රයිට්. කිසිවෙක්. කිසිවෙක්. කවුරු.
සමහරු සමහරෙක් ඇතමෙක් ඇතමෙක් ඇතම් හෝ අයෙක් right මේවට අපි කියනවා යන පද නিত্য බහුවචන බහුවචන කර්තෘ පද වේ මොනවාද පුතේ කියන්නේ මේවට නিত্য බහුවචන කර්තෘ පද කියලා කියන්නේ ඕන දැන් මේවැනි පදයක් වාක්‍යයක යොදලා තිබුණොත් මේක උක්ත වුණොත් අවසාන ක්‍රියාව තියන්න ඕන කමයේ තියෙනවා ආඛ්‍යාතේ බහුවචනයි හැබැයි එක් අයෙක් එක්කෙනෙක් කියලා තිබුණත් අවසාන ක්‍රියාව ඒකවචනේ තියන්න ඕන මේ බලා ගන්න එහෙනම් ඒක right මෙවැනි පදයක් පදයක් යොදා වාක්‍යයක් ලිවීමට සිදු වුවහොත් වාක්‍යයක් ලිවීමට සිදු වුවහොත් වුවහොත් අවසාන ක්‍රියාව අවසාන ක්‍රියාව බහුවචනෙන් බහුවචනෙන් තැබිය යුතුය ආඛ්‍යාතේ බහුවචනයි හැබැයි එක් අයෙක් එක්කෙනෙක් කියලා තිබුණොත් අවසාන ක්‍රියාව ඒකවචනේ තියන්න. එහෙත් එක් අයෙකු එක් අයෙක් එක් අයෙක් එක්කෙනෙක් එක්කෙනෙක් යනුවෙන් යෙදී තිබේ නම් අවසාන ක්‍රියාව අවසාන ක්‍රියාව කොහොමද තියන්නේ ඒකවචනෙන් තැබිය යුතුය. ඒකවචනෙන් ඒකවචනෙන් තැබිය යුතුය. තැබිය යුතුය. බලන්න එහෙනම්. සමහරෙක් ඇතමෙක් ඇතම් හෝ අයෙක් යන පද නিত্য බහුවචන කර්තෘ පද වේ. මොනවාද පුතේ? නিত্য බහුවචන කෙනෙක් කිසිවෙක් කවුරු සමහරු නিত্য බහුවචන කර්තෘ පද වේ මෙවැනි පදයක් යොදා වාක්‍යයක් ලිවීමට සිදු වුවහොත් අවසාන ක්‍රියාව බහුවචනෙන් තැබිය යුතුය එහෙත් එක් අයෙක් එක්කෙනෙක් නේද එක්කෙනෙක් යනුවෙන් යෙදී තිබේ නම් අවසාන ක්‍රියාව ඒකවචනෙන් තැබිය යුතුය අප බලමු මේකට උදාහරණ මේ විදිහට බලන්න බහුවචනයවට අයෙක් මිහිරි ගීත ගායනා කරති වර්තමාන අතීතනම් කලහ කළෝය අපි වර්තමාන අතීත දෙකේම ලියමු අපි ගමු මේක අතීතෙන්
සමහරු පරිසරයට ගෞරව කළහ. එහෙම නැත්නම් කළෝය. Right? ඔබට පේනවා අයෙක් කියන්නේ එහෙනම් නිත්‍ය බහුවචන අවසාන ක්‍රියාව බහුවචනයි. සමහරු කියන්නේ නිත්‍ය බහුවචන අවසාන ක්‍රියාව බහුවචනයි. පැහැදිලිද? ඇතැමෙක් වැඩිහිටියන්ට උපස්ථාන කරති. දැන් ඔන්න අපි ලිව්වේ බහුවචන ස්වරූපය. දැන් ලියනවා මෙහෙම බලන්න. ඔවුන්ගෙන් එක් අයෙක් මිහිරි ගීත යක් ගායනා කළේය. Right? ඊළඟ එක ඔවුන්ගෙන් එක් අයෙක් පරිසරය විනාශ කළේ. ඔවුන්ගෙන් එක් අයෙක් මිහිරි ගීතයක් ගායනා කළේය. ඔවුන්ගෙන් එක් අයෙක් පරිසරය විනාශ කළේය. වැඩේ පැහැදිලිද? නිත්‍ය බහුවචන කතෘපදයක් යොදා වාක්‍යයක් ලිවීමට සිදු වුණොත් නෙමයි පුතේ. අවසාන ක්‍රියාව බහුවචනයි. හැබැයි එක්කෙනෙක් එක් අයෙක් කියලා දෙකක් මයි පුතාල ලියන්න ඕන අවසාන ක්‍රියාව ඒක වචනයෙන්. පැහැදිලිද? දැන් වුණා අපි මේකේ අතීත දෙකක් ලිව්වා. මේකෙම වර්තමාන එකක් ඔබට ලියන්නම් මේ විදියට. එක් අයෙක් ගෙවල් බිඳ ධනය රැගෙන යයි. හරි, පිහිරි කීතයක් බලන්න. එක් අයෙක් ගෙවල් බිඳ ධනය රැගෙන යයි. ඔවුන්ගෙන් එක් අයෙක් පරිසරය විනාශ කළේය. ඔවුන්ගෙන් එක් අයෙක් අපි මේක ගමු එක්කෙනෙක් කියලා මේ විදියට. එක්කෙනෙක් මේකෙත් අපි ගමු ඒ විදියට. ඔවුන්ගෙන් එක්කෙනෙක් හරවත් දේශනයක් කළේ. හරි, පැහැදිලිද? ඔවුන්ගෙන් එක්කෙනෙක් හරවත් දේශනයක් කළේ. එක්කෙනෙක් එහෙම තිබුණොත් අනිවාර්යයෙන්ම මම ඔබට තේරුම් ගන්න ඕනේ මේක කොහොමද ඒක වචනේ තියන්නේ. බලන්න එහෙනම් ඒ ටික.
බලන්නකෝ ඔබට මේ කොටසකින් කොච්චරනම් අපිට ප්‍රශ්න හදලා ප්‍රැක්ටිස් කරන්න පුළුවන්ද නේද? හරිද? ඔබ හත වසරට යද්දී හොඳට දැනුම අරගෙන යන්නේ නේ. බලන්න. ඒ ඡේදයේ තිබෙන විරාම ලකුණු එදී තිබෙන කොටසක් ක්‍රියා දක්වන්න ඔහු කවුරුද යන බව නොදනිමි. ඔන මම කරයි කි. කවුරු තිබුණි වේවා රාජද්‍රෝහියෙකු යන පදවර තිබෙන පිල්ලම්. බලන්න අන්න ඒකේ රාජද්‍රෝහියෙකු කියන එකේ මේක අපි මේ තුනක් ලියලා තියෙනවා. මේක බලන්න. ඇලපිල්ල, කොම්බුව, රකාරාංශයේ ඇලපිල්ල හල් කිරීම, ස්පිල්ල කෙටිපාපිල්ල. අන්න ඒක ඔබ තනියෙන් ලියන්න ඕන. කවුරු කෙටිපාපිල්ල, කෙටිපාපිල්ල, කෙටි ස්පිල්ල, කෙටිපාපිල්ල, කෙටි ස්පිල්ල. වේවා කොම්බුව, රැහැන, ඇලපිල්ල. අවශ්‍යතාවය යන අදහස ගෙන දෙන පදේ උපුටා ලියන්න ඌමනාව. ප්‍රථම පුරුෂ ඒකවචන නාම පදයක් උපුටා ලියන්න ඔහු. ඉහත ඡේදයේ තිබෙන නিত্য බහුවචන කර්තෘ පදයක් සොයා ලියන්න කවුරු. අන්න ඊට පස්සේ ඒකේ රීතිය කෙනෙක් කිසිවෙක් කවුරු සමහරු සමහරෙක් ඇතැමෙක් ඇතැම්හු අයෙක් යන පද නিত্য බහුවචන කර්තෘ පද වේ. අන්න එනම් ඒකේ අනුගමනය කරන රීතිය කිව්වනේ මෙවැනි පදයක් යොදා වාක්‍යයක් ලිවීමට සිදු වුවහොත් අවසාන ක්‍රියාව බහුවචනයෙන් තැබිය යුතුයි. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. එහෙත් එක් අය එක්කෙනෙක් යනුවෙන් යෙදී තිබේ නම් අවසාන ක්‍රියාව ඒකවචනයෙන් තැබිය යුතුය. ඔන්න මම පැහැදිලි කරා එහෙනම් නේද? අයෙක් මිහිරි ගීත ගායනා කරති, සමහරු පරිසරයට ගෞරව කළහ කළෝය, ඇතැමෙක් වැඩිහිටියන්ට උපස්ථාන කරති, ඔවුන්ගෙන් එක් අයෙක් මිහිරි ගීතයක් ගායනා කළේය. ඒකවචනයෙන් තිබුණ පැහැදිලිනේ. අන්න ඒ විදිහට. හරිද? රයිට්. බලන්න එහෙනම් අවසාන කොටස මේක. මෙතන තියෙන හොඳ ඔබ අහලා නැති නිපාත පද ටිකක් මම මේ ටික ඉස්සෙල්ලාම එකකින් පටන් ගන්නවා. බලන්න එම්බා කියලා තියෙනව නේද? අන්න එකක්. අහෝ අනකේදාර්ථය හැඟෙවෙන දුක හැඟෙවෙන නිපාතයක් තියෙනවා. පැහැදිලිද? අවධාරණාර්ථය ගැන දෙන එකක් තියෙනවා. වාක්‍ය අවසානයේ නිපාත පදයක් තියෙනවා. රයිට්. හරි. ඊළඟට ඔකේ අහන්න තියෙන ඒවා තමයි බලන්න අපහාස යනට විරුද්ධ පදයක් ප්‍රශංසාව නේද? ඊළඟට තව මොනවද මේකේ තියෙන්නේ? රාජපාක්ෂික කියන එකට විරුද්ධ පදේ රාජද්‍රෝහි. හරිද? ඊළඟට ඔබට අහන්න පුළුවන් ආශිර්වාද ක්‍රියා. අන්න ආශිර්වාද ක්‍රියා ලැබෙන සේක්වා ආශිර්වාද ක්‍රියා. හරිද? පූර්ව ක්‍රියා රයිට්. ඊට පස්සේ විශේෂණ පද. අන්න මේ කොටසෙන් අහන්න තියෙනේ මම මේ මතක් කරගෙන යන්නේ. පැහැදිලිද? හරිද? ප්‍රකාරාංශයේ දුණු පද. හරිද? හරි. රයිට්. අන්න එහෙනම් අපි ගමු මේ විදිහට. මේ විදිහට. ඡේදයේ තිබෙන නිපාත පද සොයා ලියන්න. එක දෙවෙනි එක ආශිර්වාද ක්‍රියාපදයක් ආශිර්වාද ක්‍රියාපදයක්
කියලා ලියන්න. දැන් මේ ඔක්කොම දන්නේවා. නාම විශේෂණ කියා දීලා තියෙන්නේ. නාම විශේෂණ පද සොයා ලියන්න. නාම විශේෂණ පද සොයා. හරි. ඊළඟට රකාරාංශය හා දීර්ඝ ඉස්පිල්ල ස්පිල් යෙදී ඇති පද සොයා ලියන්න. හරි බලන්න පළවෙනි එක ඡේදයේ තිබෙන නිපාත පද. දැන් මම ඔබට පැහැදිලි කරා මොනවද වැදගත් ඒවා ටික. ඒ තමයි අහෝ, අනකේදාර්ථය, දුක හැඟ වෙන ඒවා. හරිද? ඊළඟට එම්බා. එම්බා right yeah veni hari e onne aashirwad kriya sekwa sekwa මොකද පුතේ? සේක්වා. නාම විශේෂණ රන් රාජ කියන එක. රාජ සේවය, රාජ පාක්ෂික ඔය විදියට. ඊළඟ එක රකාරාංශය හා දීර්ඝ ඉස්පිල්ල. ප්‍රීති රකාරාංශයේ දෙන තවත් පද තමයි. දැන් මේක තමයි මේ උත්තරේ. රකාරාංශයේ තව එකක් ඕක තියෙනවා. ප්‍රදානය. ප්‍රදානය මොන හොඳ මතක තියාගන්න. මේ දීමක් ගැන කියෙද්දි මහප්‍රාණ දාන ලියන්නේ ප්‍රදානය නෙමෙයි. ඒක ප්‍රදානියන මහප්‍රාණයි. මේකේ අල්ප දාන ලියවෙන්නේ. පැහැදිලිද? දැන් අන්න එහෙනම් ඔබට මං මේ විදියට සෑහෙන කොටස් ටිකක් සාකච්ඡා කරා. මේ පාඩමේ අහන්න පුළුවන්. එහෙනම් මේ පාඩමෙන් අහන ඕන ප්‍රශ්නකට දැන් උත්තර ලියන්න පුළුවන් අය දරුවන්ට. පැහැදිලිද? ඔව් පැහැදිලිද? රයිට්. ඔන්නඔහොම ওই විදිහට ඔබට මේ පාඩම තුල අහන්න තියෙන සෑහෙන ප්‍රශ්න ටික කතා කරලා දැන් ඔබට පුළුවන් පාඩම කියවල ඔබේ පෙළපොත් තියෙන ඉතා කුඩා ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ටික උත්තර ලියන්න. එතකොට ඔබට පුළුවන් මේ පාඩමේ ඕන ප්‍රශ්නකට උත්තර ලියන්න. මේ විභාගයට අහන ප්‍රශ්න තමයි මම මේ හදලා කිව්වේ. එහෙනම් ඔන්න 19 වෙනි පාඩම මේ ආකාරයට මම අවසන් කරනවා. ඊළඟ එහෙනම් 20 වෙනි පාඩමේදී අපි ආයි හම්බුමු. ආයි බලන්න.